හරිතේ හරියට ගිනින සීති ටීවී ප්‍රධාන පුවත් විකාශයයි මම රෝනි කාකුමාර දාස ප්‍රථම නවදානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මහනුවර තත්වය පාලනය කෙරේ ඇඳිරි නීතිය තවදුරටත් නොසන්සුන්තාවයට සම්බන්ධ ප්‍රධානියා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට කාන්තා පරපුරට ජනපතිගෙන් ඇරයුමක් අමරිකාවේ හිමපතනයෙන් ජන ජීවිතයට දැඩි බාධා ප්‍රථමයෙන් දේශීය පුවත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවතත් ඇඳිරි නීතිය පනවා තිබෙනවා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදැසන 10ට ඉවත්කොට පස්වරු 6ට නැවත පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබුණා දෙල්තිරිය හා දිගර ප්‍රදේශයේ පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්වයේ හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කෙරුණා. කෙසේ වෙතත් අද පස්වරු 6 සිට යලිත් ඇඳිරි නීතිය පැනවීමට මෙවන විට තීරණය වී තිබෙනවා. මෙලෙස ඇඳිරි නීතිය පනවා තිබෙන්නේ හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරවයි. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් සියලු රාජ්‍ය සේවකයන්, පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන් හැර සෙසු සියලු දෙනා මෙම කාල සීමාව තුළ මහා මාර්ගවල, දුම්රිය මාර්ගවල, උද්‍යානවල පිටිනිවල හෝ වෙනත් කිසියම් හෝ පොදු ස්ථානයක සිටීම හෝ ඒ හරහා යාම තහනම්. ඊයේ පසුරු 4ට පැන වූ ඇඳිරි නීතිය අද පෙරවරු 10ට ඉවත් කිරීමට රජය කටයුතු කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සැපීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මෙලෙස ඇඳිරි නීතිය ලිහිල් කළ බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ දින මහනුවර ජනාධිපති මන්දිරයේදීද පැවැත්තුණා. මල්ලොතුස්කිරි උභය පාර්ශ්ව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සහ මුස්ලිම් මෞලවිතුමාලා ඇතුළු අන්‍ය ආගමික නායකින්ද මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ මේ හැම දෙනා බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. අර පොඩි දෙයකින් තමයි මේක මේ තරම් ලොකු උනේ. ඒ නිසා මේ විදිහට අපි සමගිය සමාදානෙන් ඉවසීමෙන් යුතුව කටයුතු කරමු කියන ඒ කාරුණික ඉල්ලීම තමයි මගේ මේ ඉල්ලීම ශ්‍රීමත් අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගත්තර මහා සංඝරත්නයේ ඉල්ලීම එකයි. ඒකයි මම කිව්වේ අපි ශාසනයේ කරුණා ශාසනය කවුරුවත් ගහන්න මරන්න කොටවන්ට එහෙම කවදාකවත් අපේ හිතක නැහැ. අපි කවදාකවත් ඒ මන්ත්‍රාර්ථනා කරන්නේ නැහැ. සැනසිල්ලෙන් අපි කවුරුත් එකමුතුව සිටිමුයි කියන ඒ ආරාධනාව මතක් කිරීම කරුණා මෙත්‍රි පෙරදැරිව මං ඒ ඉල්ලීම මේ විදියට මතක් කර දෙනවා. ඔබ හැම දෙනාටම යහපතක් සතුටක් සැනසිල්ලක් ඇති වේවා. මේ බලන්න මේ ගෞරවණීයම අපි ස්වාමින් වහන්සේලා අපගේ මිත්‍රයෝ. අපි නුඹර මේ වගේ අත්දැකීම දැක්කේ නැහැ. ඔන්න මාළිගා යනකොට රමණීය බණ්ඩහඬක් අපිට ඇහෙනවා. පුල්ලියාර කොයිලේ ළඟට යනකොට ලස්සන ඔය අර නාදස්වර සද්දිය අපිට එනවා. ඒවතම අපි නూరు පුරුදු වුණේ. මේවා පුරුදු වුණේ නැහැ. ඔතනින් යනකොට වේන්ඩරුවේ පොළොන්නරුවේ අතිගෞරවනීය අටම ස්ථානයේ අනුනායක හඳුර අපිට මතක් වෙන්නේ. එච්චර බලන්නත් ආසයි අහන්නත් ආසයි අපේ අතිගෞරවනීය නියංගොඩ විජිත ශ්‍රී ස්වාමින් වහන්සේගේ කතාව අහන්න කවදා මේක වරමක් ලැබෙයිද කියලා අපි හිතාගෙන ඉන්න පිරිසක්. මහනුවර දිස්ත්‍රික්කයේ තැම්මිටින් පිටස්තර ප්‍රදේශවල ඇති වී තිබෙන අපේ ජාතික සමගිය බිඳ වැටීමේ මේ ගැටුම් සහගත අවාසනාවන්ත තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ විදිහට මීට දින 3ක සිට රජයේ පැත්තෙන් ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගත්තා කියලා කියන්න පුළුවන්. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෞරවනීය පූජනීය අපේ මහා සංඝරත්නය විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශය තුල වැඩවසන ඔබ වහන්සේලාගේ අනුශාසනා අවවාද මහනුවර ප්‍රදේශයට විතරක් නෙවෙයි අපිට රට වශයෙන්ම වැදගත් වෙනවා. මේ අතරත පස්සුරේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්තුණා. විශේෂයෙන්ම මේ පතුරුවන කටකතා වලට රැවටෙන්න එපා. ඒ කටකතා වල තියෙන සත්‍යතාවයක් නෙවෙයි. ඒ වගේම මේ හානියටපත් වෙච්ච ඒ නිවාස, ඒ කඩ, තක්සේරු කිරීමේ කටයුතු
හෙට දින සිට අපි සියල්ලක්ම ආරම්භ කරනවා. ඒ වගේම සහන අවශ්‍ය වෙන ස්ථානයට අවශ්‍ය වෙන සහන ලබා දීම සඳහා දැන්ටමත් පියවර අරගෙන තියෙනවා. හානියටපත් වෙච්ච ඒ කාරණා හෙට සිට දින කීපයක් ඇතුළත නිම කිරීම සඳහා අදාළ ආයතනවල සහාය ලබාගෙන ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් සම්බන්ධ කරගෙන කඩිනමින් කිරීම සඳහා කටයුතු දැන්ට සූදානම් කරලා තියෙනවා. මේ අතර යුද හමුදාපති ලුතිනැන් ජෙනරාල් මහේ සේනනායක මහතා අද මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවා. ඉන් අනතුරු හමුදාපතිවරයා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. යම් යම් සුළු සිදුවීම් එතක තිබුණත් ඒකේ අදහස මේ රට කඩන් වැටෙන්න යනවා, මේ නැවතවතාවක් යුද්ධයක් ඇති වෙනවා, ප්‍රතිකාර ශක්ති අධිර තියෙනවා කියන එක නෙමෙයි. කොහොම නමුත් අපි තවදුරටත් මේ විදිහට භූමිය රැඳී සිටිනවා. රැඳී සිටින්නේ මේ ජනතාවගේ ආරක්ෂාව සඳහා. ඒ වගේම මම මේ අවස්ථාව ප්‍රොජෙනිට ගන්නවා මේක කියන්නට රටේ අයට. අපේ රටේ සාක්ෂරභාවය ඉතා විශාල මට්ටමක තිබ්බට, උසස් මට්ටමක තිබ්බට ගණගාටු වෙන්න වෙනවා. මෙවැනි දේවල් අපේ බුද්ධිමත් ජනතාව හරියට තේරුම් ගන්න නැතුව මේ රට නැවතත් ආපස්සට ගෙනියන්න උත්සාහ කරන එක කියන්නේ. මහජන ආරක්ෂක ආචාර්ය පණිතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාල සීමාවක් සඳහා දිවෙනපුරා හදිසි අවස්ථාවක් ජනාධිපතිතුමා විසින් මේට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කළා. කලහකාරී සිද්ධීන් උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වයේ හමුවේ කඩක්කප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන කණ්ඩායම් ක්ෂණිකව මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සහාය සේවා මධ්‍යස්ථානයක්ද ආරම්භ කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක කරන පරිදි සහාය සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක බවයි. ඒ අනුව 0.77, 11, 26, 12, 61 අංකයට අමතා මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි. මේ අතර රට තුළ ඇති වූ තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ රට තුළ සාමකාමී වාතාවරණයක් ක්‍රියාත්මක වේ නම් පණවනු ලැබූ සීමාවන් ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. පවතින වාතාවරණය සමග සාමකාමීව කටයුතු කරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. අමරපුර මහානිකායේ මහානායක කොටුකොට ධම්මාවාස නාහිමියන්ද මෙලෙස අදහස් පළ කර සිටියා. සෑම රටකම තවත් ජාතීන් සුළු වශයෙන් ජීවත් වෙනවා. කවුරුත් සමගින් එකමුතුව. එහෙම නැතුනොත් රටක් විනාශයකට පත් වෙනවා. ආර්ථිකයනොත් රට බහිනවා. ඒ නිසා අපි ජනතාව වෙත මහා සංඝයා වහන්සේ වශයෙන් ඉල්ලීමක් කරන්නේ මෙබඳු වෙලාවල් වලදී තමයි ඉවසීම, කරුණාව, මෛත්‍රිය ඕන කරන්නේ. අපි කවුරුත් සිංහල ජනතාව, ඒ වගේම අපේ ද්‍රවිඩ ජනතාව, අපේ මුස්ලිම් ජනතාව මේ තුන් පිරිසේම සෑම කෙනෙක්ම ප්‍රධානි ප්‍රභූ පක්ෂයේ බොහොම බුද්ධිමත්ව තම තමන්ගේ පිරිස් හික්මවා ගැනීමට කරුණු අවබෝධ කරලා මේවා දුරදිග යැවීමට ඉඩ නොදීමට වග බලා ගත යුතු වෙනවා. ඒ වගකීම අපට තිබෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා රටේ විවිධ ප්‍රශ්න ඇති කරගෙන, වාද භේද ඇති කරගෙන ඒක ලෝකේ පුරා පැතිරී ගිය විට ලෝකයේ අපට තැනක් නැති රටක් බවට අපේ රටපත් වෙනවා. ඒ ටිකට ඉඩ තබා ගැනීම බොහොම බුද්ධිමත් ක්‍රියාවක් නොයි කියන බව නොකියාම බෑ. ඒ නිසා මේ වැදගත් අවස්ථාවේදී ඉවසිලිවන්තව, දූරදර්ශීව, වාද භේදයකින් තොරව අපි එකමුතුව ක්‍රියා කරමු. රටේ ස්ථාන කිහිපයක පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා. මෙවැනි අවස්ථාවකදී අපි මතක තියාගන්න ඕනේ මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් ප්‍රයෝජන ගන්න කාණ්ඩයක් ඉන්නවා. මාධ්‍ය කිසිසේ තිබෙන තත්ත්වය තවත් නරකතට හැරෙන්නට තුඩු දෙන කිසිම දෙයක් ප්‍රකාශ කරන්න හොඳ නැහැ. නමුත් තියෙන තත්ත්වය හොඳ අතට හරවන්න හුඟක් හොඳ දේ සිද්ධ වෙනවා. විශේෂයෙන් එඩියුකේට් කරන්න ඕන, මහජන අධ්‍යාපනය දෙන්න ඕන. මේකෙන් කිසි කෙනෙකුට වාසියක් වෙන්නේ නැහැ. මුළු රටටම අවාසියක් වෙන්නේ. මේකට වාසි වෙනවයි කියන හිතන අයටත් වෙන්නේ ලොකු අවාසියක්. ආධ්‍යාත්මික සිතුවිලි මේගොල්ලන්ගේ ඔළුවල පහළ වෙයිද කියලා. මහනුවර සිදුවීම් වලට සම්බන්ධ බව කියන සැකකරුවන් 10 දෙනෙකු අද අලුයම දිගන සහ පූජාපිටිය ප්‍රදේශවලදී පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. 2018 මාර්තු 4 වෙනිදා රාත්‍රී කාලයේ ඉඳලා
අද උදෑසන 6 දක්වා වූ සමස්ත කාලයට අදාළව මහනුවර පොලිස් කොට්ටාෂය තුල තිබෙන පොලිස් ස්ථානවලට වාර්තා වුණු අපරාධී සිද්ධීන් ප්‍රමාණය වෙන්නේ නිවාස හා වෙළඳසැල්වලට අලාභහානි කිරීමේ සිද්ධීන් 45ක් පොලිස් ස්ථානවලට වාර්තා වෙලා තිබෙනවා. ඊළඟට පූජනීය ස්ථානවලට අලාභහානි කිරීමේ සිද්ධීන් මෙවැනි සිද්ධීන් මේ වෙද්දි 4ක් වාර්තා වෙලා තිබෙනවා. ඊළඟට වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධීන් 11ක් වාර්තා වෙනවා. ඊයේ දිනයේදී පූජා පිටිය පොලිස් වසමේදී ඒ සිද්ධියෙන් තුවාල ලැබූ ගණන 11 දෙනෙක් වෙනවා. මේ සිද්ධීන් වලට අදාළව සැකකරුවන් 71ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ පොලිස් ස්ථාන වලින් සැකකරුවන් 71යි ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් 10 දෙනයි. එතකොට 81ක් වෙනවා. ඒ වගේම ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට මේ තොරතුරු ප්‍රකාශ කරමි. අසත්‍ය තොරතුරු මේ පිළිබඳව කතා කරමි. මෙවැනි තත්ත්වයක් ඇතිවන ආකාරයට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් ක්‍රියා කරපු, ඒ වගේම මේ සඳහා කුමන්ත්‍රණය කරපු සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. තියල්ල මෙහෙවන ලද ප්‍රධාන සැකකරු මෙම අත්අඩංගුවට ගැනීම තුල සිටිනවා. ඒ ප්‍රධාන සැකකරුගේ නම මම අනාවරණය කරනවා. ඔහු විධාන පතිරණගේ අමිත් ජීවන් වීරසිංහ යන අයයි. ඔහු අත්අඩංගුවට ගත්තා මේ සැකකරුවන් 10 දෙනා අතර ඔහු ඉන්නවා. ඒ වගේම ඔහුගේ ප්‍රධානම සහායකයා වශයෙන් ක්‍රියා කරන නස්නාරම් පට්ටියගේ සුරේද සුරවීර යන අයත් මේ අත්අඩංගුවට ගත් 10 දෙනා අතර සිටිනවා. ජාතීන් අතර අසමගිය ඇති කරමින් නොයෙකුත් සාපරාදී ක්‍රියා සැලසුම් කරපු ආකාරය සහ සැලසුම් කරමින් සිටි ආකාරය ඒ සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගත්ත විමර්ශන නිලධාරීන් අනාවරණය කරගනිමින් සිටිනවා. ජාතික සමගිය ගොඩනැගීමේ පුළුල් බලවේගයක් ලෙස ශක්තිමත්ව පෙරට එන්නේ ජනාධිපතිතුමා රටේ සමස්ත කාන්තා පරපුරට අද ආරාධනාවක් කළා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවය අමතමින්. 2018 ජාත්‍යන්තර කාන්තා දින උත්සවය අද පෙරවරුවේ පොළොන්නරුව කෘෂි ආර්ථික මධ්‍යස්ථාන භූමියේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරේදා මහනුවර සිදුවීම් වලදී අම්මාවරුන් සහ දරුවන් තමයි මම හිතන්නේ වැඩිපුරම කඳුළු හෙළිය වේදනාවෙන් වැඩිපුරම ඒ පීඩාව ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද මැලේද බර්ගර්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ මනුෂ්‍යත්වයේ මානුෂීයභාවය කෙනෙකුට කරන හිරිහැර ජීවිත තර්ජන මරණීය තර්ජන මරණය ඒක මොන පැත්තට ගලත් කාට ගලත් ඒ අමානුෂික වූ ඒ ම්ලේච්ඡත්වය මේවා මේ සමාජයේ සෑම කෙනෙක්ම තේරුම් ගන්නවා. කාන්තාවන්ගේ අයිතීන් සඳහා කාන්තාවන්ගේ වරප්‍රසාද සඳහා කාන්තාවන්ගේ වගකීම් යුතුකම් ඒ සියල්ලත් එක්ක මේ සංවිධානයේ වීම වගේම මේ රටේ සමස්ත කාන්තා පරපුරට මව්වරුන්ට දියණියන්ට සහ සහෝදරියන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ රටේ ජාතික සමගිය ගොඩනගන්න පුරුල් කාන්තා බලවේග ශක්තිමත් කරන්නයි කියලා. රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් සහජීවනයේ නිතුව කටයුතු කිරීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ගරු රංජිත් මධ්‍යම බණ්ඩාර මෑතුමා පත් කළා. ඒ අනුව එතුමා විසින් පූර්ණකාලීනව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ආහාර සැපයුම් බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම හානියටපත් ජීවිතා දේපල වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කොට තිබෙනවා. එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අප කටයුතු කරනවා. කඩාකප්පල්කාරීන් සුළු පිරිසක් විසින් සිදු කරන ලද මෙවැනි අනුහවන ක්‍රියාවන් නිසා සමාජීය ආර්ථික වශයෙන් රටට සිදු වූ හානිය ඉතා බරපතලයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියට පත්වීමට අපට සිදු වුණා. ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන් දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පහරක්. මෙම සිද්ධීන් ඉතා කුඩා පිරිසක් සංවිධාත්මකව ලෙස ඇතිකරන ලද තත්ත්වයක්. සමස්තයක් වශයෙන් රටේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ජීවත් වීමට බාධාවක් ඇති වී නැහැ. අවුරුදු 30ක කුරිරු යුද්ධකින් පීඩා විඳ ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වීමට. රටේ ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම රජයක් වශයෙන් අපගේ යුතුකමක් මෙන් වගකීමක්. අප ඒ සඳහා කැප වී ක්‍රියා කරනවා. එබැවින් අවසන් වශයෙන් මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා
කියා සිටින්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමට කැපවෙන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපපුර වැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කථානායකවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. මේ අතර රටේ ස්ථාන කිහිපයක පවතින තත්ත්වයේ සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක් වුණා. පාරේ සිද්ධ වෙන බයිසිකල් අනතුරකට පුළුවන් නැවතම් රථවාහන අනතුරකට පුළුවන් නම් මෙච්චර මනුෂ්‍ය ඝාතනයක් දේපල හානියක් සිද්ධ කරන්න රටේ සිද්ධ වෙන ස්ත්‍රී දූෂණයකටවත් ළමා අපචාරයකටවත් මෙච්චර හානියක් කරන්න පුළුවන් නම් අපි කවරට නිර්මාණය කළා තියෙන්නේ. ඔබතුමා දන්නවා සාමාන්‍ය මෙවැනි සිද්ධි සාමාන්‍ය සමාජයක සිද්ධ වෙන දේවල්. ඒවට තරාතිරම නොබලා ජාතිය කුලය ගෝත්‍රය නොබලා දඬුවම් කරනවා. ඒවට තමයි පොලිසියක් තියෙන්නේ. හැබැයි අද මේ රටේ හදලා තිබෙන මේ දෘෂ්ටිය නිසා, දෘෂ්ටිවාදය නිසා, මේ මතවාදය නිසා මෙවැනි ඕනෑම සරල සිදුවීමකට පුළුවන්කමක් ලැබෙනවා රටේ මහා ගැටුමක් නිර්මාණය කරන්න. අපි පටන් ගන්නවනම් පටන් ගන්නවනකම තිබෙන්නේ මේ වරදකාරුවන් නීතිය හමුවට පමුණන අතරෙම කොහොමද මේ මෙන්න මේ ජාතිවාදී ප්‍රවණතාවය පරද්දන්නේ කියන එකද. එස අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් ඉතාම හොඳ මාධ්‍යයක් අපි අතරමින් යන. ඒ වයින් පහුගිය කාලයක් තිස්සේ මාධ්‍ය වලින් මේ චිත්‍රපටි වලින්, ටෙලිනාට්‍ය වලින්, ගීත වලින් ජනතාවගේ මනසට දාපු මේ මතවාදය තමයි තැන් තැන් වල පුපුරා යන්නේ. ඒක එක වෙලාවක ඡන්ද බවට පත් වෙන්න පුළුවන්. සමාජයට ඡන්ද ජයග්‍රහණ ගන්න පුළුවන්. හැබැයි රටක් හැටියට සමාජයක් හැටියට බරපතල අනතුරක්. මේ රටේ අපි දන්නවා සිංහල දෙමළ මුස්ලිම් අපි මේ සියලුම ජාතීන් එකට ජීවත් වෙන රටක්. අපි අනාගත පරපුරට අපි ඉතුරු කරලා යන්නේ බෙදුණු රටක් නම්, ජාතිවාදී ගින්නෙන් දැවුණු රටක් නම්, මම හිතන්නේ දේශපාලඥයෝ විදිහට අපි සියලු දෙනාම ඒකට වන්දි ගෙවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ ඇතිවුණු තත්ත්වයන් පිළිබඳව ඉතාම ගැඹුරින් කල්පනා කරන්න ඕන කාලවකවානුවක් ඇවිල්ලා තියෙනවා. පුදග්ජන මිනිස්සු විදිහට අපිට තරහ එනවා. අපි ඒකෙදි හැසිරෙන විදිය ගැන මීට වඩා කල්පනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. එක්කෙනෙකුට දෙන්නෙකුට ජාතිවාදීවට පුළුවන් වෙනවා සමාජලාවට මුළු රටක් ගිනි තියන්නේ. ඒ නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා දිගන ප්‍රදේශයේ ඇති වුණ අවාසනාවන්ත තත්ත්වය, ඊට කලින් අම්පාරේ ඇති වුණ අවාසනාවන්ත තත්ත්වය, ඊළඟට දිගනට ගිහිල්ලා දිගනින් මහනුවර මුළු රටටත් පැතිරෙන තැනකට අදපත් වෙලා තිබේ. ඕනෑම අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක සිංහලද මුස්ලිම්ද කියලා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, සිංහලද දෙමළද කියලා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරයින් පස්සේ මේ අදාළ අයව අරංගිල්ල අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බණ්ඩාරාගාර ගත කරයින් පස්සේ එදිරින් පස්සේ තමයි මේ ජාතිවාදී පිරිස් මේක අතට අරගත්. අන්තර්ජාල වැඩපිළිවෙළ තුලින් මේක මා දෙවන්ත ව්‍යාපාරයක් විදිහට මුළු රට පුරත් ලෝකෙ පුරත් පැතිරෙන්න පටන් ගත්තා. ඉතිහාසයේ කවරදාකවත් නැති විදිහට බෙදුම් රේඛාව ඔබ ශක්තිමත් කොට තිබේ. ඇඟ බේර ගන්න ලෑත් වෙන්න එපා. පෞගේ කාලේ තමුන්නාතර පාඩමක් ඉගෙන ගත්තා. මයින්කට ජම්පර් රන්දන් නැදලා පාඩම ඉගෙනගෙන මාස 3ක් ගිය නැහැ. හටි ගානක් ගිය නැහැ. තාම ලැජ්ජ නැහැ ආණ්ඩුවට. ඒ නිසා මේක අපේ පිටට දාලා ගිනි කන්දක් මවන්න නැතුව කරුණා කළ තමුන්නාසලාගේ නොහැකියාව සංකර ගන්න නැතුව අපිට මේ චෝදනා ඉදිරිපත් කළා. ඒකට මූණ දෙන්න ලෑත් වෙන්න කියලා ඉල්ලා සිටිමි. අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වර්වේ පැවැත්වුණා. අපවත් වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේදී පූර්ණ රාජානුග්‍රහයෙන් පැවැත්වුණා. ඒ අනුව ශ්‍රී දේහය රැගත්‍රිය පෙරහැර අද පසුර 1:30ට පමණ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත් වුණා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. සිය පැවිදි දිව්‍ය සමාජ සත්කාරයටම කැප කළ පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන් දෙස් විදෙස් සංචාරයේ දෙමින් ධර්ම ප්‍රචාරණයේ යෙදුණු සංඝ පීත්‍රවරයෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් දහම් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් උන්වහන්සේ මූලික වී කටයුතු කළා. සප්තමහා සාගරයේ බඳ වූ බුදු දහම ප්‍රචරිත කිරීමට තම පැවිදි ජීවිතේ පුරාම කටයුතු කළ පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන් අද පස්වරුවේ දැයින් නික්ම ගියා. දරණාගම කුසල ධම්ම හාමුදුරුවනේ, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතමු. ගම්පහ රෝහලේ විදුලි සෝපානය ඇදවැටි එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ගම්පහ රෝහලේ විදුලි සෝපානයක් කඩා වැටීම හේතුවෙන් එහි ගමන්ගත් පුද්ගලයෙකු අද මිය ගියා. මෙලෙස මේගොස් ඇත්තේ කඩවත සූරේපාලෝ ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක රොෂන් සෙනවිරත්න නැමැති 32 වර්ෂයක තරුපියෙක්. මේකේ පුද්ගලයාගේ දරුවාට අවුරුදු 3 ලබා දීමට ඇති එන්නතක් විසවීම හේතුවෙන් රෝගාතුර වීම නිසා ඒට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ප්‍රතිකාර ගැනීම අනතුරුව දරුවා නිවස කර රැගෙන යාම සඳහා පස්වන මහලේ සිට බිම් මහල දක්වා සෝපානයෙන් එන අතරතුර එම සෝපානයේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් සිර වේ තිබෙනවා. සෝපානය තුළ හිර වූ පුද්ගලයන් 6 දෙනෙකු බේරාගෙන ඇති අතර මේකේ පුද්ගලයා සෝපානයෙන් බිමට වැටි මියගොස් ඇති බවට ඥාතීන් චෝදනා නගනවා. නිදහස් කුසලාන පන්දු අර 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. මේ අතර මහනුවර පාසල් අතර පැවැත්වීමට නියමිතව තිබූ සියලු වාර්ෂික ක්‍රිකට් තරග කල් දමා තිබෙනවා. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න www.siyathanews.lk වෙබ් අඩවිය වෙත. යලිතම හෙට උදෑසන 6ට ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.